මගේ හඬපටවල තිබුණු මගේ වොයිස් එක ටෙස්ට් කරන්න නැතුව මාව ගිහිල්ලා අල්ලගෙන ගිහිල්ලා ඉර කූඩුවේ දැම්මා. නමුත් කරුණා අම්මාන් කියන හිටපු කැබිනට් ඇමතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිවරයා එතකොට දෙවරක් ලයිස්තු මන්ත්‍රීවරයා. එයා ප්‍රසිද්ධිය කියනවා මම 3000ක් දවසට මැරුවා කියලා. මම තව දහස් ගාණක් කිල්නොච්චියේදී මැරුවා කියනවා. ඊට පස්සේ එයා කියනවා මට ප්‍රභාකරන් කිව්ව විදිහට මම TN එකේ හිටපු ඒ කාලේ නායකයෝ මැරුවා නම් මැරුවේ නැති නේක ගැන ඔහු කනගාටු වෙනවා කියලා. ඉතින් මං හිතනවා ඒ දේවල් එක්ක කල්පනා කරද්දි රටේ නීතියක් තියෙනවද කියලා හිතෙනවා. අතිගරු ජනාධිපතිතුමාගෙන් මං අහනවා එතුමා රට විරුවෙක් හැටියට එතුමා රණවිරුවෙක් හැටියට එතුමාගේ යුද්ධ කරපු කාලේ රණවිරුවෝ 3000ක් මැරුවා කියපු කෙනාව එළිය තියෙනවද කියලා. ඒකට CID එක බය CID ගිහිල්ලා CID එකට එන්න කිව්වම යා කියනවා නෑ අම්පාරට එන්න කියලා කියනවා සංගක්කාරලම හේනවා රංජව අල්ලන් යනවා හඬපට දකින්නෙත් නැතුව පරීක්ෂා කරන්නෙත් නැතුව මොකුත් නැතුව රංජන්ව අල්ලන් යනවා ඉතින් මම කියන්නේ ඒකයි තියෙන තත්ත්වය